අයිබෝවන් දුවේ පුතේ මේ කොටසෙන් මම ඔයාලට කියා දෙන්න හදන්නේ සංයෝගයක රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ කියලා. ඔයාලට මම කලිනුත් කිව්වා පුතේ සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය පරමාණු තනිවම ඉන්න නෙමෙයි උත්සාහ කරන්නේ. තනිවම ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ තමයි උච්ච වායු. අර මම කිව්වේ හීලියම් නියෝන් ආගන් වගේ. නමුත් අනෙක් සියලුම මූලද්‍රව්‍ය වල ඔයාලා දන්නව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පිරීලා නැහැ. අටවෙනි කාණ්ඩයේ උච්ච වායු ටික විතරයි ඉලෙක්ට්‍රෝන ටික පිරීලා තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන් ස්ථායී විදියට ඉන්නවා. අනෙක් සියලුම මූලද්‍රව්‍ය කරන්නේ කාත් එක්ක හරි සංයෝජනය කරගෙන අරම කලින් කතා කළා වගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙනවා නම් ඒ ටික පිට කරලා හරි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙනවා නම් තව කීයක් හරි ලබාගෙන අර ඉලෙක්ට්‍රෝන අට සම්පූර්ණ කරගෙන හරි පිට කරන්නේ ලබා ගන්න බැරි නම් ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන හරි තවත් කෙනෙක් සමඟ සම්බන්ධ වෙලා අර ඉලෙක්ට්‍රෝන අට එහෙම නැත්නම් උපරිම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට නගා වෙන්න තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු නිතරම බලන්නේ. එතකොට මූලද්‍රව්‍ය තවත් මූලද්‍රව්‍යයක් එක්ක සංයෝජනය වෙලා හදන ඒවාට අපි කියනවා සංයෝග කියලා. ඒක ඔයාලා හොඳටම දන්නවනේ. ඒක නම් මේ පන්තියේදීම ඉගෙනගෙන තියෙනවා. දැන් අද අපි බලන්නේ එන්නේ සංයෝගවල සූත්‍ර. ඒ කියන්නේ සූත්‍රය කිව්වහම මොකක්ද ඒ කියන්නේ? ඒ දැන් අපි දන්නවනේ මූලද්‍රව්‍ය වලට සංකේත තියෙනවා කියලා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් නම් සෝඩියම් Na ක්ලෝරින් ක්ලෝරයිඩ් කියන එකද ඒක සම්බන්ධ වෙලා තියෙන Cl. හරි? ඒ කියන්නේ මෙන්න මෙහෙම. සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයේ රසායනික සූත්‍රය. ජලය කිව්වම H2O. කාබන් ඩයොක්සයිඩ් කිව්වම CO2. හරි? එතකොට මෙන්න මේව තමයි අපි ලියන්න අද ඉගෙන ගන්න. දැන් මම මෙතනින් ඔයාලට හොඳම දන්න මෙන්න මේ ජලය කියන එක ගන්නවා. මේ කියන්නේ ජලය කියන සංයෝගය. ඔයාලා දන්නවා මේ ලියලා තියෙන්නේ ජලය කියන සංයෝගය හැදිලා තියෙන ජල අණුවක්. මේ තියෙන පුතේ ජල අණුවක්. එතකොට ජලය කියන සංයෝගය හැදිලා තියෙන ජල අණුව මූලද්‍රව්‍ය හැදිලා තියෙන පරමාණු වලින් වගේ සංයෝගය හැදිලා තියෙන්නේ අණු වලින්. එතකොට මෙන්න මේ ජල අණුවේ H2O කියන පුතේ හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණු එකකුයි සම්බන්ධ වෙලා කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. ඒකට මේකේ තේරුම මේක. කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් පරමාණු එකයි මෙතන මේ මොකද නොලිව්වට මෙතන එක තියෙනවා. හරි ඒක අපි සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. කාබන් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු දෙකයි. ග්ලූකෝස් ගත්තොත් C6H12O6 කියලා මේකේ තේරුම මොකද්ද? කාබන් පරමාණු 6යි හයිඩ්‍රජන් පරමාණු 12යි ඔක්සිජන් පරමාණු 6යි එකතු වෙලා තමයි ග්ලූකෝස් අණුව හැදිලා තියෙන්නේ කියන එක ඔයාලා නමේ වසලදී ඔය දේවල් දන්නවා. දැන් අපි බලමු කොහොමද මේ සංයෝග හදන්නේ කියලා. සංයෝග හදන්න මූලද්‍රව්‍ය පරමාණු සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න පුතේ මම මෙන්න ගත්ත උදාහරණයකට සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක මෙන්න මේ අණුව බලන්න පුතේ. ඇයි සෝඩියම් මෙතන තියෙන්නේ එක කියන එකනේ මම කලින් කිව්වේ. මෙතන සෝඩියම් එකයි කියන එක මේ තියෙන්නේ මෙතනින් අදහස් වෙන්නේ ක්ලෝරින් එකයි කියන එකනේ මෙතන නොලිව්වට. හරි මුකුත් දාලා නැහැ කියන්නේ එක කියලා තියෙන හින්දා. දැන් මේක වෙන්නේ කොහොමද කියලා බලමු. බලන්න පුතේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි කොහොමද ලියන්නේ? සෝඩියම් වල සෝඩියම් 11යි පරමාණු ක්‍රමාංකය. එහෙනම් 2 8 1. හරි 2 8 1. ක්ලෝරින් ඉන්නේ කොහෙද? 17 පරමාණු ක්‍රමාංකය 17. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7. දැන් බලන්නකෝ එක මෙන්න මේ සෝඩියම් වගේ ලෝහ මම අර කලින් වීඩියෝ එකත් කිව්වා එක තියෙන يعني එක තියෙනවා නම් අවසාන කවචය 1 2 3 වගේ ඉලෙක්ට්‍රෝන පොඩි සංඛ්‍යාවක් තියෙනවා නම් එයාලා නිතරම බලන්නේ ඒ ටික පිට කරලා අර ස්ථායී වින්‍යාසය ලබා ගන්න. එතකොට මේ සෝඩියම් බලන් ඉන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඉලෙක්ට්‍රෝනයක් නිතරම පිට කරන්න. ක්ලෝරින් බලන්න 2 8 7
හත තියෙන. ඒකට එයා හතක් ඉලෙක්ට්‍රෝන හතක් පිට කරනවට වඩා එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන 2 8 8 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායි වින්‍යාසය ලබා ගන්න තමයි එයා කැමති. ඒකට මෙයා නිතරම බලන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 7 6 5 වගේ වැඩි සංඛ්‍යාවක් තියෙන අර අලෝහ පැත්ත වැඩි සංඛ්‍යාවක් තියෙන අය කරන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි සංඛ්‍යාවක් තියෙන පරමාණු කරන්නේ අර අට පිරෙන්න ඕනේ පොඩි ගාන පොඩි ඉලෙක්ට්‍රෝන මදි ගාන ගන්න. එහෙනම් මෙයා බලන් ඉන්නවා මොකද ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඉතින් දැන් බලන්නකො ලබා ගන්න මෙයා පිට කරන්න තමයි බලන් ඉන්නේ. එහෙනම් ඔයාලට මං හිතන්නේ මං කියන දේ පැහැදිලි. මෙතන මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙන්න කෙනෙක් වෙනවා. මෙයා ගන්න මේ ඉලෙක්ට්‍රෝනයක් ගන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් මෙයා මෙන්න මේ දෙන්න ඉලෙක්ට්‍රෝනය මෙයා ගන්නවා. මෙයා දෙන ඉලෙක්ට්‍රෝනය මෙයා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න එකතු වෙලා. හරි. මෙන්න මේ හත එකතු වෙලා මෙන්න මේ එක පිට කරපු ඉලෙක්ට්‍රෝනය මෙන්න මෙයා ලබාගෙන මෙයා 2 8 විදිහටත් මෙන්න මෙයා 2 8 8 විදිහටත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පුරවගෙන සම්පූර්ණ කරගෙන ස්ථායි වෙනවා. ඒ වෙනවා කියන්නේ සෝඩියම් ක්ලෝරීන් එක එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හදනවා කියන එක. තේරුණාද? එහෙනම් පුතේ රසායනික සූත්‍රයක් ලියද්දී අපි දැනගන්න ඕන ඒ මූලද්‍රව්‍ය පරමාණු වල සංයෝජන වියවීමේ හැකියාව. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු කොච්චරක් තමාට සම්බන්ධ කරගන්න පුළුවන්ද? දැන් මෙයාගේ එකයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එහෙනම් එයා පිට කරන්න බලාගෙන ඉන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. ඒක නිසා සෝඩියම් වල සංයෝජනීය වීමේ හැකියාව එකයි. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා එයා හැමතිස්සෙම හොයන්නේ ඒ ඉලෙක්ට්‍රෝනය ගන්න එක්කෙනෙක්. එහෙනම් එයාගේ සංයෝජන බලය එකයි. ක්ලෝරීන් 2 8 7 ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එයා නිතරම හොයන්නේ තව එක්කෙනයි. මොකද 7 8 කරගන්න එක්කෙනයි හොයන්නේ. එහෙනම් සෝඩ් ක්ලෝරයිඩ් වල නැත්නම් ක්ලෝරීන් වල සංයෝජන බලයක් එකයි. දැන් මේක තේරෙනවද බලන්න. මෙයා දිහා බලන්න. මේකනේ සෝඩියම් ඔක්සයිඩ්. හරිද? ඒ කියන්නේ Na2O. දැන් ඔයාලා දන්නවනේ මෙතන 2 ආවේ මොකද කියලා. මෙතන 2 මෙහෙම ලියන්නේ. හරි Na2 ආවේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැහැ. මේක බලන්නේ මේක හොයන්නේ Na2O. මේක ආව කොහොමද බලන්න. සෝඩියම් අර වගේම 11. පරමාණු ක්‍රමාංකය 11. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය 2 8 1. මෙයා නිතරම බලන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එක පිට කරන්න. හරි පිට කරන්න. මෙයා නිතරම බලන්නේ. ඊළඟට ඔක්සිජන්. ඔක්සිජන් පුතේ 8නේ. ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අපි ලියමු 2 6. 2 6. එතකොට මෙයා 2 6නේ. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යිනේ. එතකොට 7 8. 8 පුරව ගන්න දෙකක් ලබා ගන්න එකද ලේසි? නැත්තම් මේ තියෙන 6ම පිට කරන එකද? ඔව් අර දෙකක් ලබා ගන්න එක තමයි ලේසි. එහෙනම් මෙයා බලන්නේ හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න. මම මේ කියන එක හොඳට පැහැදිලි කරගන්න. මෙයා ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන්න බලන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න බලන්නේ. එහෙනම් මෙයාට මෙන්න මේ ඔක්සිජන් වලට සෝඩියම් පරමාණු දෙකක් ආව නම් හරි නේද? මේ ඔක්සිජන් වලට සෝඩියම් පරමාණු දෙකක් ආව නම් මෙන්න මේ විදිහට. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා. මේ බලන්නකො. මෙයා ඉලෙක්ට්‍රෝන එකක් දෙන්න බලාගෙන ඉන්නවා. මෙයාත් ඉලෙක්ට්‍රෝන එකක් දෙන්න බලාගෙන ඉන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න බලාගෙන මෙයා ඉල්ලනවා. ඉතින් මේ වගේ පරමාණු දෙකක් සංයෝජනය වුණා නම් මෙයත් එක මෙයාගේ දෙකක් සම්පූර්ණයි. මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ටිකක් හරි. හැමතිස්සෙම එකට එක නෙමෙයි සම්බන්ධ වෙන්නේ. මේ විදිහට එකට දෙකක් විදිහට එකට තුනක් එකට හතරක් ඔය විදිහට සම්බන්ධ වෙනවා. එහෙනම් බලන්න. එහෙනම් සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකක් නිපිට කරන්නේ. එහෙනම් සෝඩියම් වල සංයෝජන බලය එකයි. හැමතිස්සෙම ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න බලාගෙන ඉන්නේ. එයාගේ ඉලෙක්ට්‍රෝන ගන්න වෙනස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම එයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් හැමතිස්සෙම එයා බලන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. එකක් ඇරගෙන මදිනේ. එහෙනම් එයාගේ සංයෝජන බලය ඔක්සිජන් වල 2. එයාගේ සංයෝජන බලය 2. එහෙනම් පුතේ ඔයාලට පැහැදිලි ඇති මූලද්‍රව්‍ය පරමාණු එයාලගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අනුව තමයි සංයෝජනය වෙන්නේ. මෙන්න මේ විදිහට
එයාලට පිට කරන්න පුළුවන් එයාලගේ සංයෝජනීය වීමේ හැකියාව සංයෝජනීය වීමේ බලයට කියනවා නමක් සංයුජතාවය එහෙනම් සංයෝජනීය වීමේ හැකියාව නමක් කියනවා සංයුජතාවය මෙන්න මේක අමතක කරන්න එපා සංයුජතාවය මෙන්න මේ සංයුජතාවය හරිම ලේසි මේ ඔයාලගේ ආවර්තතාවගේ පළවෙනි මූලද්‍රව්‍ය 20ට संयोजन बल संयोजन बल मैग्नीशियम संयोजन एल्युमिनियम इलेक्ट्रॉन මූලද්‍රව්‍ය පරමාණුකට ලබාගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන මූලද්‍රව්‍ය පරමාණුකට ලබාගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන අලෝකී පැත්ත. ඒ කියන්නේ කාබන් ගත්තොත් කාබන් පරමාණු ක්‍රමාංකයේ 6යි 2 4. එයා 4යි තව ඉලෙක්ට්‍රෝන 4ක් ලබා ගන්නවා. ලබා ගන්න නිසා එයාගේ සංයෝජන සංහිතාවේ 4යි. හරි. එතන නයිට්‍රජන්. නයිට්‍රජන් ගත්තොත් 2 5. इलेक्ट्रॉन देखा देखा इलेक्ट्रॉन गणन ඒක මෙතෙන්දි කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ 10 වෙනි පාඩමේ බන්ධන පාඩම කියනකොට මම කියන්නම් මේ මොකද මේකේ හේතුව දැන් ඒක වෙනම දෙයක් නෙමෙයි දැන් හයිඩ්‍රජන් එහෙම පුතේ මෙහෙමයි මේක කියන්නේ දැන් හයිඩ්‍රජන් එහෙම තියෙන්නේ එකම ඉලෙක්ට්‍රෝනෙන්නේ දැන් ඕක පිට කරොත් එහෙම හයිඩ්‍රජන් වලට පිටේ ඉලෙක්ට්‍රෝන නැහැනේ මොකද මෙයා ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න තමයි කරන්නේ ඒ බන්ධන ස්වභාවය අනුව බන්ධන වර්ගයක් අනුව තමයි එහෙම කියන්නේ ऑक्सीजन ने में देखा हायर तब इलेक्ट्रॉन देखा क्या बागा ना हमने मैं यहाँ में इलेक्ट्रॉन देखा तब आलू है आपके एक संबंध में ना कुछ इलेक्ट्रॉन हाउली तब बागा ना वाके देखो मैं तमाय देने आगे एक मैं आगे देखा इन्हें प्रश्न आपके इन्हें है इलेक्ट्रॉन में देखो मैं तमाय समझता आवे देखो मैं तमाय मैं हाउली तब बागा ना वाके इन्हें का तब मोया ना पते इलेक्ट्रॉन है ඒක නිකම්ම මතක තියාගන්නකො සංයුජතාවයේ සමානයි පිටකල හැකි ඉලෙක්ට්‍රෝන ගණන නැත්නම් ලබාගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන නැත්නම් හවුලේ ලබාගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන ඒ දෙකට සමාන වෙනවා දැන් අපි බලමු පළවෙනි මූලද්‍රව්‍ය 20ෙම සංයුජතාවයන් මොනවද කියලා මෙන්න පුතේ මම ඔයාලට මේ මූලද්‍රව්‍ය 20ේ සංයුජතාවය ලේසියෙන්ම හොයාගන්න කටපාඩම් කරන්න නැතුව ලේසියෙන්ම මතක තියාගන්න ක්‍රමයක් කියන්නම් मम्मी वगुआ क्लियर मूलद्रव्य परमाणु क्रमांक इलेक्ट्रॉन विन्यास इलेक्ट्रॉन विन्यास संयुजतावय मूलद्रव्य परमाणु क्रमांक आवर्त वगु मत का पुड़वा परमाणु क्रमांक इलेक्ट्रॉन विन्यास पुड़वादे इलेक्ट्रॉन विन्यास සංයුජතාවයේ ගන්න කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලාගෙන ඒක දන්නවනම් සංයුජතාවයේ ගන්න කොහොමද මේ ක්‍රමය අල්ලගත්තොත් කටපාඩම් කරන්න ඕනේ නැහැ සෝඩියම් වල 1යි ලිතියම් වල 1යි මැග්නීසියම් වල 2යි අනේ මතක නැහැ එහෙම කියන්න ඕනේ නැහැ
හොඳට අහගන්න මම මේ කියන විදිය. එහෙනම් මම දැන් මේ තියෙන 20ට වගු දෙක මම දැන් මූලද්‍රව්‍ය කොටස කුණවගෙන යනවා. මෙන්න මම මූලද්‍රව්‍ය 20 දැම්මා. හරිද? දැන් මම ඒවයි පරමාණු ක්‍රමාංකය දාගෙන යනවා. 1 2 3 4 ආදී වශයෙන් පරමාණු ක්‍රමාංකය 20 දක්වා දානවා. පැහැදිලි නේද පුතේ? මෙන්න පරමාණු ක්‍රමාංකය 1 ඉඳලා 20ට. හරිම ලේසියි. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. ඒක මම චුට්ටක් කියලා දෙන්නම්. ආපහු මතක් කරනවා. 1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් 1. හරි. හීලියම් 2. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2මයි. මොකද පළවෙනි කවචෙත් 1ක් උපරිම පුළුවන් නේ. ලිතියම් 3යි. දැන් 3ක් පළවෙනි කවචෙට බෑ. එහෙනම් 2 ඉතුරු 1 දෙවෙනි කවචෙට. 2 1. මේ විදිහට 4 2 2. 5 2 3. 6 2 4. 7 2 5 8 2 6 9 2 7 10 2 8 2 8 ඊට පස්සේ සෝඩියම් 11 2 8 1 මොකද 9 දාන්න බෑ දෙවෙනි කවචෙට 8යි පුළුවන් ඒක හොඳට මතක තියාගන්න 12 2 8 2 2 8 3 ඔය විදිහට 2 8 4 2 8 5 ආදී වශයෙන් දාන්න පැහැදිලි මෙන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් මම ලිව්වා දැන් මේ දේවල් පුළුවන් වෙන්න ඕනි ඒක බැරි නම් අදම ඒක හදාගන්න හරි ලිව්වා දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා සංහිතාවය දාන්නේ කොහොමද කියලා ඔක්කොටම කලින් පුතේ ඔයාලා දැනගන්න ඕනි මේකේ ඉන්න අර උච්ච වායු තුන්දෙනා ස්ථායි වින්‍යාසයේ පැමිණලා ඉන්න ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ දෙවෙනි තුන්දෙනා ඉලෙක්ට්‍රෝනේ සංයෝග හදන්නේ නැහැ එහෙනම් කවුද හීලියම් මේ උපරිම පිටරයි එහෙනම් එයාගේ සංහිතාවයක් නැහැ පුතේ සංහිතාවයක් නැහැ මොකද එයා සංයෝග හදන්නේ නැහැ ඊළඟ නියෝන් 2 8 එයාගේ සංහිතාවයක් නැහැ ඊළඟට ආගන් 2 8 8 එයාගේ සංහිතාවයක් නැහැ සංහිතාවයක් කතා කරන්නේ නැහැ එයාලගෙන ඒ සංයෝග හදන්නේ නැති නිසා එහෙනම් ඉතුරු ටික අපි බලමු දැන් මෙතන දිනන ඉලෙක්ට්‍රෝන එකයි ඉතින් මෙයාට මේ එක තමයි ෂෙයා කරගන්න හරි මොකක් හරි කරන්න තියෙන්නේ එහෙනම් කිසි කතාවක් නැහැ එයාගේ සංහිතාවේ එකයි අන්න එහෙම බලන්න ඊළඟට ලිතියම් ලිතියම් කියන මූලද්‍රව්‍ය පරමාණු වලට කොහේ හරි සංයෝගයක අහු වුණොත් ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න 2 1 එතකොට මේ අවසාන කවස්තිනේ ඉලෙක්ට්‍රෝන එකයිනේ එතකොට එයා ඒ ඉලෙක්ට්‍රෝනේ තමයි පිට කරන්නේ හැමතිස්සෙම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන බලන්න අඩු ගානක් තියෙනවා නම් ඒක තමයි සංයුජතාවේ පුතේ. ඇයි? අඩු ගානක් තියෙනවා නම් ඒක පිට කරන්න තමයි බලන්නේ. අර මම කලින් කිව්වනේ පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන සංයුජතාවයට සමානයි කියලා. වැඩි ගානක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන අරගන්න තමයි බලන්නේ. මොකද වැඩි ගාන පිට කරනට වැඩිය ඒ අඩු ගාන මදි ගාන ලබා ගන්නවා නම් එයාලට ලේසි. ඒ විදිහට අපි බලමු. 2 1 ලිතියම් 2 1 එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය තමයි පිට කරන්න බලන්නේ. එහෙනම් සංයුජතාවේ 1යි. ඊළඟට බෙරිලියම් 2 2 එතන මෙයාගේ මේ 2 තමයි පිට කරන්නේ. තව 6ක් ලබා ගන්නෙ නැහැ. එහෙනම් 2. බෝරෝන් 2 3. එහෙනම් මේ 3 තමයි පිට කරන්නේ. තව 8 වෙන්න තව 5ක් ලබා ගන්නට වැඩිය 3ක් පිට ගන්න එක ලේසියි. එහෙනම් සංහිතාවේ 3. කාබන් 2 4. එතන මෙන්න මේ 4. එක්ක 4ක් පිට කරන්න හරි එක්ක 4ක් ලබා ගන්න හරි එයාලා නැත්තම් 4ක් ෂෙයා කරගන්නේ. කොමාර් කරගන්න හරි මේ 4 තව 4නේ අඩු 8 වෙන්න. එහෙනම් එයාගේ ප්‍රශ්නයක් නැහැ 4ම තමයි. පිට කළත් 4යි ලබා ගත්තත් 4යි කොමාර් කරගත්තත් 4ම තමයි. නයිට්‍රජන් 2 5 අන්න 2 5 ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් 5ක් පිට කරන එකද ලේසි. තව 3ක් අරගෙන 8 සම්පූර්ණ කරගන්න එකද ලේසි. දැන් කියන්න බලන්න. ඔව් 3ක් ලබා ගන්න එක ලේසි නේද? එහෙනම් එයාගේ සංහිතාවේ 3යි. ආයෙ කටපාඩම් කරන්න ඕනේ නැහැ. නයිට්‍රජන් වල 3යි, කාබන් වල 4යි. එහෙම ඕනේ නැහැ. අදාළ මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය දැනගන්න ඕන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. අවසාන කවච දිහා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා. එහෙනම් ඔක්සිජන් 2 6. එහෙනම් 6ක් පිට කරනට වැඩිය 2ක් ලබා ගන්න එක ලේසි. එහෙනම් 2. 2 7 ෆ්ලෝරින්. 1ක් මෙ ලබා ගන්න ඕන. එහෙනම් සංහිතාවේ 1යි. මෙයා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ පැත්තට යමු. හරි. සෝඩියම් 2 8 1. 1ක් පිට කරන එක ලේසි. 7ක් ලබා ගන්නට වැඩිය. එහෙනම් 1. මැග්නීසියම් 12. 2 8 2. 2 8 2. අවසාන පන්ති 2යි. එහෙනම් ඒ දෙක පිට කරන එක ලේසි. තව 6ක් ලබා ගන්නට වැඩිය. එහෙනම් සංයුක්තාවේ 2යි.
एल्युमिनियम देखा आटा तूना इन्हा तूना क्लबागन पाहा क्लबागन ने कदर ऐसी तूना पीटे करने कदर तूना पीटे करने का इन्हा सांगिस्ता आवे तूना सिलिकन देखा आटा हाथर हाथर पीटे कराने पुलवां हाथर क्लबागन पुलवां ये की कोहमत देखा ही हाथर इलाने पोस्परस पाहा लगा देखा आटा पाहा पाहा पीटे कराने मदे तूना क्लबागन मदे इन्हा तूना क्लबागन कदर ऐसी තුනක් ලබා ගන්න කියලා ඉතින් මෙතන පුතේ විශේෂත්වයක් තියෙනවා ඔන්න මතක තියා ගන්න මෙන්න මේ පොස්පරස් තුනක් පිට තුනක් ලබා ගන්න එකක් කරනවා එයා සාමාන්‍යයෙන් මේ පහ පිට කරලා සංයෝග හදනවා හැමෝම එක වගේ නෙමෙයිනේ දැන් ආවර්තදා වගේ වුණත් අර හීලියම් අටවෙනි කාණ්ඩයට දැම්මනේ දෙවෙනි කාණ්ඩයට දාන්න නැතුව එහෙම වෙනස්කම් වෙනවා ඒ වගේ මෙන්න මේ පොස්පරස් මෙයා විශේෂයි එයා තුනක් ලබා ගන්න එකත් කරනවා පහක් පිට කරන එකත් කරනවා හරි එහෙනම් මෙයාගේ සංයුතය දෙකක් තියෙනවා තුන හෝ පහ හරි තුන හෝ පහ වුණ මතක තියා ගන්න බොහෝ විට තුන තමයි දාවිතා වෙන්නේ තුන හෝ පහ තියෙනවා කියලා මතක තියා ගන්න සල්ෆත් එහිමයි 2 8 6 එතකොට 6 නේ අවසාන කවචේ එහෙනම් 8 සම්පූර්ණ කරගන්න දෙකක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා ඉනමතරම මේ 6ම පිට කරන අවස්ථාවලුත් තියෙනවා. ඒක නිසා යාගේ සංයුක්තතාවය 2 හෝ 6. මේ දෙකම තියෙනවා. ක්ලෝරීන් උත් එහිමයි පුතේ 2 8 7. එතකොට 8 සම්පූර්ණ කරගන්න ඉලෙක්ට්‍රෝන එකක් ලබා ගන්නවා. එහෙමත් කරනවා මේ 7ම පිට කරන අවස්ථාවක් උත් තියෙනවා. එහෙනම් එයාගේ 1 7. එච්චරයි මෙන්න මේ තුනේ තමයි විශේෂ. හරි ඒකත් අවසාන මේ මේ ඉලෙක්ට්‍රෝන විනයසේ දන්නවනම් මේ තුන දෙනාගේ ලේසි මතක තියාගන්න ලබා ගන්න ගාන පිට කරන ගාන හරි ඊළඟ ආගම් ප්‍රශ්නයක් නැහැ පොටෑසියම් 2 8 8 1 එහෙනම් අන්න එයා ප්‍රශ්නයක් නැහැ අර ඉලෙක්ට්‍රෝන පිට කරනවා එයා හතක් ලබා ගන්න නැහැ මේ ඔව් හතක් ලබා ගන්න නැහැ එහෙනම් එයාගේ සංහිතාවේ 1යි කැල්සියම් 2 8 8 1 2 8 8 2 නේ 2 8 8 2 එතකොට දෙකක් පිට කරන එක තමයි යාඩ ලේසි හයක් ලබා ගන්නට වැඩි. ඔන්න කොහොමයි පුතේ සංයුතතාවය හොයන්නේ. මම ආපහු ලේසි ක්‍රමයක් ලේසි කරන්න. අවසාන කවති ඉලෙක්ට්‍රෝන අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් 1 2 3 4 ඒක තමයි සංයුතතාවය මේ 1 1 2 2 3 3 4 4. හරිද? ඊළඟ 4ට වඩා වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ 5 6 7 වගේ සංඛ්‍යා තියෙනවා නම් 5 6 7 අටින් ඒ ගන්න අඩු කරන්න. එතකොට තමයි ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්නේ. අටින් පහක් තුනයි. අටින් හයක් දෙකයි. අටින් හතක් එකයි. ඒ කියන්නේ අවසාන කවචේ අට වෙන්න කොහොමද වෙන්නේ කියන එක තමයි මෙතනින් බලන්නේ. එහෙනම් මම හිතනවා පළවෙනි මූලද්‍රව්‍ය 20 සංයුතතාවයන් ඔයාලට තේරෙන්න ඇති. දැන් ඒ ඇසුරින් අපි බලමු සූත්‍රය ගොඩනගන්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ අපි දැන් බලමු සංයෝගයක රසායනික සූත්‍ර ලිවීම. එහෙනම් ලියන්නේ කොහොමද? එහෙනම් පළවෙනි එක ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ්. හරි? සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් ඔයාලා දැනගන්න ඕන සෝඩියම් කිව්වම Na කියන සංකේතය ක්ලෝරයිඩ්. ඒ සංයෝගයේ නම කියන විදිහනේ. නමුත් මෙතන ක්ලෝරීන් තමයි තියෙන්නේ. හරි? එතකොට ක්ලෝරීන් කියන්නේ Cl කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලම සංකේතය ලියමු. මෙන්න මෙහෙම. ඔන්නමම සංකේතය ලිව්වා සෝඩියම් ක්ලෝරයිඩ් පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න පුතේ මෙතන මූලද්‍රව්‍ය දෙක වෙන වෙනම අපි කතා කරන නිසා ඈඩ් කරලා ලියන්න ඕනේ හරි සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් වල මූලද්‍රව්‍ය දෙක ඊට පස්සේ අපි බලමු ඒවයි සංයුජතාවය සංයුජතාවය දැන් ලියන හැටි බලමු දැන් සංයුජතාවය ලියනවා සෝඩියම් වල සංයුජතාවය කීයද දැන් ඔයාලා වගුව හොයන්න දැන් තරම නැහැ විභාගෙදි වගුව අරන් යන්න දෙන්නේ නැහැනේ. උදේ බලන්න ඕනේ සෝඩියම් 11යි. 2 8 1. ටීචර් කිව්වනේ අන්තිම කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි නම් ඒක පිට කරන්න බලන්න. ඒ නිසා ඒක සමානයි කියලා සංයුතතාවයට අන්න එහෙම මතක් වෙන්න ඕනේ. එහෙනම් 1. සෝඩියම් 1 සංයුතතාවේ 1. ඊළඟ ක්ලෝරීන් 2 8 7. එහෙනම් 7 තියෙන්නේ. 7 පිට කරනවද එකක් ලබා ගන්න එකද ලේසියි. මොකද මේ එකක් ලබා ගන්නෙන්නේ එහෙනම් එයාගේ සංයුතතාවය 1යි සංයෝජන බලය 1යි ඔන්න දැන් සංයුතතාවයේ දෙකේම හරි දැන් අපි සූත්‍රය ලියමු මෙන්න මේ සූත්‍රයේ ලියන ආකාරය පොඩ්ඩක් බලන්න රසායනික සූත්‍රය
අපි මේ අදාළ මූලද්‍රව්‍යවල සංයුජතාවය පුතේ මාන කරලා දකුණු පැත්තේ පහරින් තමයි ලියන්නේ. ඒක කරගෙන යනකොට ඔයාලට තේරෙයි. දැන් මම මාරු කරනවා කියලා මෙන්න මේ ඉරි දෙකක් ගන්නවා. ඒ කියන්නේ මේ එක මේ ක්ලෝරින් වලට මේක මෙතෙන්ද. හරි. ඊළඟට කියනකොට තේරෙයි. දැන් සූත්‍රය එතකොට එන්නේ. සූත්‍රය ලියනකොට මේ දෙක එකට ලියන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ඇඩ් කරන්නේ නැහැ. මෙතන මේ කියාදෙන එකනේ. නේද? සෝඩියම් ක්ලෝරයිඩ් මේ එක මෙතෙන්ද දාන්න. එක. මේ එක මෙතෙන්ට දාන්න මේ දකුණු පැත්තේ කෙළවරට තමයි දාන්නේ. මේ කියන්නේ මේ දකුණු පැත්තේ කෙළවර යටද මේ දකුණු පැත්තේ යටද මෙතෙන්ට තමයි දාන්නේ. මෙතෙන්ටයි මෙතෙන්ටයි හරිද? පැහැදිලිද? එක මතක තියාගන්න. එහෙනම් සෝඩියම් වලට 1යි ක්ලෝරින් වලට 1යි. එතකොට මෙහෙම 1 1 දාලා තියන්නේ සෝඩියම් එක තියෙද්දි අපි ඒක ලියන්නේ නැහැ. නැත්නම් එන්නේ සිහියෙන්. අන්නගත් විදියට. අපි තව එකක් බලමු. අපි තව එකක් බලමු. බලනවා දෙවෙනි යට ගත්තා කැල්සියම් ක්ලෝරයිඩ්. දැන් සංකේත දැනගෙන ඉන්න ඕනේ. කැල්සියම් ක්ලෝරයිඩ්. ඉස්සෙල්ලා බලමු සංකේතයේ මොන සංකේතය ඇඩ් කරලා ලියන්න ඕනේ. මේ පියවර ටික ඔයාලා දැන් මේ පුරුදු වෙන අවස්ථාවේ ලියන්න ඕනේ. දැන් පියවර තුනක් එනවනේ. සංකේතයේ සංයුජතාවයේ සූත්‍රය. ඒ ටික අනිවාර්යෙන් ලියන්නම ඕනේ. සංකේතය කැල්සියම් Ca ක්ලෝරයිඩ් Cl අර ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරින් කියන එක. හරි කැල්සියම් ක්ලෝරයිඩ්. ඊළඟ බලමු සංයුජතාවය. දැන් මේ වගේ සංයුජතාවය කොහොමද බලමු? කැල්සියම් කීයද සංයුජතාවය? පරමාණු ක්‍රමාංකය කීයද? 20. එහෙනම් 2 8 8 2. එහෙනම් මෙන්න අවසන් පාවිච්චි ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් මේ දෙක පිට කරන එක තමයි කරන්නේ. එහෙනම් සංයුජතාවය 2යි. ක්ලෝරින් 2 8 7 අවසාන කවිසි 7යි. එහෙනම් එකක් ලබා ගන්න එක තමයි කරන්නේ. එහෙනම් 1. හරි. එහෙනම් අන්න සංයුජතාවය තෝරගන්න හැටි ඔයාලා දන්නවා. දැන් සූත්‍රය ලියනකොට මොකද කරන්නේ? මේ සංයුජතා මාරු කරනවා. මෙන්න මේ මාරු කරන එක තමයි බලාගන්නේ. මේ 2 මෙතනට මේ 1 මෙතනට මේ මූලද්‍රව්‍ය දෙකේ දකුණු පැත්තේ කෙළවරට තමයි එන්න ඕනේ මෙතෙන්ට. හරි. එහෙනම් සූත්‍රය ලියනවා ලස්සනට. කැල්සියම් කැල්සියම් වලට මේ 2 නෙමෙයි, කැල්සියම් වලට 2 නෙමෙයි, කැල්සියම් වලට මේක එන්නේ 1. මෙයාගේ එක තමයි එන්නේ 1. ක්ලෝරින් වලට 2 නේ. ක්ලෝරින් වලට 2. ඇයි මාරු කරනවානේ? දෙපැත්තේ තියෙන දෙක මාරු කරනවා. හරියටම මාරු කරලා ලියන්න ඕනේ. එහෙනම් කැල්සියම් 1 ක්ලෝරින් 2 නේ. 1 කියන එක අපි දාන්නේ නැහැ කිව්වනේ. එහෙනම් කැල්සියම් ක්ලෝරයිඩ්. බලන්න ලස්සනට එනවා. තව එකක් බලමු. ඔන්න සෝඩියම් ඔක්සයිඩ්. මම දැන් තුන්වෙනි එක ගත්තා සෝඩියම් ඔක්සයිඩ්. දැන් මේක කියනකොට මලට තේරෙන්න ඕනේ සෝඩියම් කියන්නේ Na, ඔක්සයිඩ් කියන්නේ ඔක්සිජන් කියන එකනේ O. එහෙනම් සංකේතය මම ලියනවා මෙන්න මෙහෙම. සංකේතය සෝඩියම් Na නේට්‍රියම් ඔක්සයිඩ් කියන්නේ O. දැන් බලමු සංයුජතාවය. සංයුජතාවය මතක තියාගන්න ඕන. සෝඩියම් 2 8 1. එහෙනම් 1 ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න එක තමයි කරන්නේ. එහෙනම් සංයුජතාවය 1යි. ඔක්සිජන් 2 6 නේද? 2 6. එහෙනම් ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්න එක තමයි කරන්නේ. ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්න එක. මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවානේ. මෙයා ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා. එහෙනම් සංයුජතාවය 2යි. ඒක තේරුණා නේද පුතේ? සෝඩියම් 1යි, ඔක්සිජන් 2යි. දැන් සූත්‍රය ලියමු. දැන් සූත්‍රය මාරු කරන්න තියෙන්නේ මේක මෙතනට, මේක මෙතනට. එහෙනම් කොහොමද එන්නේ? සෝඩියම් 2යි, ඔක්සිජන් 1යි. අර 1 කියන එක දාන්න ඇති නිසා Na2O. අන්න බලන්න ලස්සනට ආවා. තව එකක් බලමු. ඔන්න මම ගත්තා මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් නයිට්‍රයිඩ් කිව්වහම සංකේතයේ ඉබේ ඔළුවට එන්න ඕනේ. ඒ කියන්නේ මොනවද දින මූලද්‍රව්‍ය කියන එක. මැග්නීසියම් Mg නයිට්‍රයිඩ්. නයිට්‍රයිඩ් කියන්නේ N. N. හරි. නයිට්‍රයිඩ් කිව්වම ඔක්සිජන් ගන්න නැහැ නේ. ඔක්සයිඩ් නම් ඔක්සිජන්, ක්ලෝරයිඩ් නම් ක්ලෝරින්, ෆ්ලෝරයිඩ් නම් ෆ්ලෝරින්, නයිට්‍රයිඩ් නම් නයිට්‍රජන්. ඒ විදිහට ඔයාලට ඉබේම එනවා. සල්ෆයිඩ් නම් සල්ෆර්. හරි. එහෙනම් සංයුජතාවය බලමු. මේවයි සංයුජතාවය.
සංයුජතාවය මැග්නීසියම් 2 8 මැග්නීසියම් එන්නේ 12 නේ 2 8 2 එතකොට මේ ඉන්නේ මේ ඉලෙක්ට්‍රෝන 2 පිට කරන්නනේ බලන්නේ එහෙනම් සංයුජතාවය 2යි නයිට්‍රජන් නයිට්‍රජන් එන්නේ 7 නේ නයිට්‍රජන් එන්නේ නයිට්‍රජන් එන්නේ 7 නේ එතකොට 2 5 2 5 එතකොට 5ක් පිට කරනවද 3ක් ලබා ගන්නද බලන්නේ 3ක් ලබා ගන්න එහෙනම් එයාගේ සංයුජතාවය 3 ඔන්න දැන් අපි සංයුජතාවය හොයාගෙන ඉවරයි දැන් සූත්‍රය බලන්න කොහොමද සූත්‍රය ලියන්නේ මාර්ක් කරලා මාර්ක් කරමු මේක මෙතනට දකුණු පැත්තේ පහළට එහෙනම් මැග්නීසියම් මේ 3 නයිට්‍රජන් මේ 2 අන්න බලන්න මැග්නීසියම් නයිට්‍රයිඩ් සූත්‍රය ලස්සනට අපහෙටි. තව එකම එකක් කරමු. හරි. ඔන්න මම ගත්තා කැල්සියම් ඔක්සයිඩ්. අපෝ බලමු කොහොමද ලියන්නේ කියලා. කැල්සියම් ඔක්සයිඩ්. දැන් කැල්සියම් ඔක්සයිඩ් කිව්වහම ඔයාලා හිතට එනවානේ කැල්සියම් Ca. ඔක්සයිඩ් කිව්වහම ඔක්සිජන්. ඒක ඔයාලගේ ඔළුවට එන්නම ඕන. එහෙනම් කැල්සියම් Ca ඔක්සයිඩ් ඔක්සිජන්. හරි. ඊළඟට සංයුජතාවය බලමු. සංයුජතාවය කොහොමද ලියන්නේ? සංයුජතාවය කියන්නේ ඊට ඉලෙක්ට්‍රෝන පිට කරන ගාන හෝ ලබා ගන්න ගාන හෝ මවුලේ ලබා ගන්න ගාන. ඊට කැල්සියම්. කැල්සියම් කියන්නේ 20 නේ? 2 8 8 2. එහෙනම් 2ක් පිට කරන්නනි බලන්නේ. එහෙනම් එයාගේ සංයුජතාවය 2යි. ඔක්සිජන් 2 6 නේ. එහෙනම් එයා බලන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්න. ලබා ගන්න නිසා එයාගේ සංයුජතාවය 2යි 6 නෙමෙයි හරි? එහෙනම් ඔන්න 2යි 2. දැන් බලන්න සූත්‍රය ලියන හැටි. මෙන්න සූත්‍රය. දැන් කොහොමද සූත්‍රය ලියන්නේ? ඔයාලා කියන්න මේ දෙක මෙතනට, මේ දෙක මෙතනට. එහෙනම් කැල්සියම් එයාට මෙයාගේ 2, ඔක්සිජන් එයාට මෙයාගේ 2. දැන් පුතේ මෙහෙම ඉතර කරනවද? ඔන්න අලුත් දෙයක් ඉගෙන ගන්නවා. එක සමාන දෙකක් තියෙනකොට නැත්තම් මේ බෙදෙන ගානක් තියෙනකොට පුතේ ඒක සම්පූර්ණයෙන්ම බෙදලාම තුලනය කරලාම දාන්න. හරි? එතකොට දෙකට දෙක කැපෙනවනේ දෙකට දෙක කැපුණාම කොහොමද වෙන්නේ එකට එකනේ එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් මෙන්න මේ විදිහට ලියන්න. ඒ කියන්නේ දෙක දෙක තියෙනවනම් දෙකෙන් බෙදලා දාන්න. දෙක හතර තියෙනවනම් එතකොට දෙකෙන් බෙදලා දාන්න පුළුවන්. ඔන්න මේ විදිහට එනවා කැල්සියම් ඔක්සයිඩ් කියලා ලස්සනට. එහෙනම් මම හිතන්නේ ඔයාලට රසායනික සූත්‍ර ලියන ආකාරය හොඳට පැහැදිලි වෙන්න ඇති. දැන් තව જાතියක් තියෙනවා තව වර්ගයක් තියෙනවා මේ තනි පරමාණුනේ අපි මේ දක්වා කතා කළේ තව තියෙනවා මේ බහු පරමාණුක අයන ඒව ගැන අපි දැන් කතා කරමු හරි පුතේ මේ කියන්නේ අර මම කියපු බහු පරමාණුක අයන එහෙම නැත්නම් අයන ඛණ්ඩ එක තමයි මේ කියන්නේ බලන්න බහු පරමාණුක අයන හරි බහු පරමාණුක කියන්නේ පරමාණු එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පරමාණු කීපයක් බහු පරමාණුක අයන කියන්නේ ධන හෝ ඍණ ආරෝපණයක් සහිත එනම් ආරෝපණයක් සහිත පරමාණු කීපයක් එකතු වෙලා හැදෙන ඛණ්ඩ තමයි බහු පරමාණුක අයන කියලා කියන්නේ මෙන්න මේවයි මේ සංයුජතාවය ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පුතේ මේවයින් විශේෂ ටිකක් තියෙනවා මම කියන්නම් අලුම තරමේ දැනගෙන ඉන්න ඕනේ ටිකක් එද්ද දැනගෙන ඉන්න ඕනේ දැන් අපි බලමු එකින් එක ඇමෝනියම් ඇමෝනියම් NH4+ ඒ කියන්නේ NH4 ධන කියන්නේ ධන එකනේ මෙතන තියෙන්නේ ධන කියන්නේ ධන එකනේ එහෙනම් මේක සංයුතාවෙකදී එකයි ඒ කියන්නේ මේ ආරෝපණවල තියෙන ඉලක්කමට සංයුතාවේ සමාන වෙනවා බලමු දෙක Hydronium H3O+ H2O+ plus කියන්නේ එතන එකනේ තියෙන්නේ නොදැන්නට එහෙනම් එක ඊළඟ nitrate NO3- කියන්නේ ඒත් මෙතන තියෙන එකයි නේද ඒකෙත් එකයි ඉතින් ඔයාලා දැනගන්න ඕනේ nitrate කියන්නේ NO3- තමයි nitrate කියන්නේ එහෙම තමයි කියන එක දැනගෙන ඉන්න ඕනේ එතන බයිකාබනේ HCO3- හරි HCO 3 නේද ඍණ එහෙනම් ඒකෙත් එකයි හයිඩ්‍රොක්සයිඩ් OH- OH ඍණ OH ඍණ එතකොට
सोडियम फ्लोराइड कैल्शियम ऑक्साइड सोडियम नाइट्रेट सल्फेट कार्बोनेट क्रोमेट फॉस्फेट अमोनियम अयन खंड सहित संयोग सोडियम नाइट्रेट अभी है सुपुरुष विधियत में संकेत संयुक्तावय सूत्र सोडियम नाइट्रेट नाइट्रेट परमाणु बहुपरमाणु अयन वर्ग पाठ संकेत सोडियम नाइट्रेट सोडियम नाइट्रेट वाले संयुक्तावय को हम तो होया नहीं मां क्यों हुआ अरे आरोपण ये थी ना इलाक करो इन्हें में माइनस एक कर इन्हें कर दिए ने इन्हें एक कर संयुक्तावय एक कर दें अभी मार्क करना सूत्र ये लियो हरी तेरुंगा तो में का लेसी इन्हें में का मित्र नटर दें वो वाले तो गेटलू वक्के टीजे नाइट्रेट वाले NO3 दिए ना माने आय को हम तो एक दान ने किया था प्रश्न एक दिशा प्रश्न सोडियम මෙන්න මම දෙවෙනි එකට ගත්ත ප්‍රතිපදේ පොටෑසියම් කාබනේට් දැන් පරිස්සමට බලන්න මේක කොහොමද සංකේතය ලියන්නේ කියලා ඇඩ් කරලා පොටෑසියම් කාබනේට් පොටෑසියම් මොකද්ද K පොටෑසියම් K කාබනේට් මතකද දැන් තාම මතක නැහැ මතක තියාගන්න CO3 -2 ඔන්න කාබනේට්
සංයුජතාවය කොහොමද ලියන්නේ පොටෑසියම් පොටෑසියම් තියෙන්නේ 19 එහෙනම් 2 8 8 1 මතකද 19 එහෙනම් අවසාන කවච 1යි ඒක පිට කරනවා එහෙනම් අවසාන කවච 1 නිසා සංයුජතාවය 1යි කාබනේට් කාබනේට් කොහොමද සංයුජතාවය හොයන්නේ මෙන්න මේ ආරෝපණය තියෙන අගය එහෙනම් 2යි එහෙනම් ප්‍රශ්නයක් නෑ 2යි දැන් සූත්‍රේ ලියමු මාර්ක් කරලා මෙන්න මාර්ක් කරලා මම ලියුවා K2CO3 හරි දැන් අපි බලමු මෙතනට මේ පරමාණුක අයන ඛණ්ඩයකට හැමතිස්සෙම දැන් ආව එකනේ ප්‍රශ්නයක් උනේ නෑනේ එකට වඩා වැඩි සංඛ්‍යාවක් ආවොත් කොහොමද දාන්න කියන එක අපි දැන් බලමු ඔන්න තුන්වෙනි එක මැග්නීසියම් නයිට්‍රේට් පරිස්සමට බලමු අපි කොහොමද මේක ලියන්නේ කියලා සංකේතය ඔන්න දැන් සංකේතය මැග්නීසියම් Mg එකවර දානවා මැග්නීසියම් Mg නයිට්‍රේට් කොහොමද නයිට්‍රේට් කියන්නේ NO3 minus NO3 ඍණ එක NO3 ඍණ හරි දැන් සංයුජතාවය මැග්නීසියම් මොකද්ද පරමාණු ක්‍රමාංකය 12 කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2 අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද 2යි එහෙනම් 6ක් ලබා ගන්නවද 2ක් පිට කරනවද 2ක් පිට කරන්න තමයි ඊයා කැමති එහෙනම් සංයුජතාවය 2යි එහෙනම් සංයුජතාවය 2යි නයිට්‍රේට් සංයුජතාවය කීයද මෙතන නොදැම්මට 1 තියෙනවා එහෙනම් සංයුජතාවය 1 දැන් අපි මාරු කරමු කොහොමද මාරු කරන්නේ මේ 2 මෙතනට මේ 1 මෙතනට තේරුණාද මේ 2 මෙතනට මේ 1 මෙතනට දැන් සූත්‍රයේ හැටි බලන්න මැග්නීසියම් නයිට්‍රේට් සූත්‍රය ලියන්න කලින් මේ 2 එක ළඟ ලියාගෙන ඉන්න හරිද සංයුජතාව මාරු කරන කලින් මේ 2 එක ළඟ ලියාගෙන ඉන්න එක ළඟ ලියන්න දැන් ඇත්තලනේ අපි ලිව්වේ දැන් එක ළඟ ලියන්න ඊට පස්සේ මැග්නීසියම් වලට අදාළ කීයද 1නේ එහෙනම් 1 දානවද මෙතනින් දාන්න ඕනේ නැහැ දැන් ඔය දාන්නවනේ දාන්න ඕනේ නැහැ එක නම් දාන්න නැහැ නයිට්‍රේට් වලට 2 එනවා දැන් මෙහෙම දැම්මත් පුතේ එක කැටයිනේ නේ NO3 2 මොකද්ද මේක තේරුමක් නැහැ එහෙනම් මේක දාන්නේ NO3 කියන එක වරහන් කරලා වරහනට පිටින් දෙකක් වරහනට පිටින් දෙකක් තේරුණාද පරමාණුක ඛණ්ඩයකට මේ මාරු කරන ඉලක්කම නැත්නම් අනෙක් පරමාණුවේ ඉලක්කම 2 හෝ 3 හෝ වැඩි ගණනක් ආවොත් වරහනක් දැම්මම වරහනේ පිටින් තමයි ඒක දාන්නේ තේරුණාද ඒ මේකෙන් කියන්නේ මැග්නීසියම් එක නයිට්‍රේට් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා කියන එක මෙන්න මේ වගේ ඔන්නේ වගේ නයිට්‍රේට් පරමාණු දෙකක් මැග්නීසියම් එක සම්බන්ධ වෙලා කියන එක මේ කියන්නේ ඒකයි MgNO3 twice කියලා කියන්නේ මේක කියවන්නේ MgNO3 twice Mg මැග්නීසියම් NO3 දෙපාරක් ඒකෙන් කියවන්න ඉගෙන ගන්න ඕනේ නැහැ මේ විදිහ තමයි ඒක ලියන්නේ තව එකක් බලමු අපි හතරවෙනි එක මම ගත්තා ammonium phosphate දැන් ammonium phosphate දෙකම බහු පරමාණුක අයන දැන් හොයන්න සංකේතය ammonium ඔයාලට මතකයි නම් NH4+ ඔන්න ammonium අයනේ phosphate PO4 3- PO4 ඍණ 3 හරි දැන් සංයුජතාවය බලමු මේ ආරෝපණයට සමානයි එහෙනම් 1 මෙයාගේ ආරෝපණයට සමානයි 3 ආරෝපණයේ තියෙන අගයට සමානයි 3 එහෙනම් අපි මේ දෙක මාරු කරලා සූත්‍රය ලියමු කොහොමද මාරු කරන්නේ මේ 1 මෙතෙන්ට යනවා මේ 3 මෙතෙන්ට යනවා දැන් කොහොමද කියන්නේ NH4+ කියන එක 3 එනවා මෙතෙන්ට මම එතකොට කොහොමද කිව්වේ ලියන්න මම කිව්වේ NH4 මේ දෙක ඉස්සර ලියා ගන්න මෙහෙම ආරෝපණ නැතුව මෙහෙම එක ළඟ ලියා ගන්න ඊට පස්සේ NH4 3ක් නේ NH4 3ක් නේ එහෙනම් වරහණක් දැම්මා 3 හරි වරහණක් දැම්මා 3 මේ වරහණක් දැම්මා 3 PO4 කියන එකට 1 එහෙනම් මේකට 1 දාන්න ඕනේ නැහැ 1 දාන්න ඕනේ නැහැ එහෙනම් NH4 twice PO4 ඔච්චරයි සූත්‍රය හරිද අර වැඩි ගණක් આવුත් වරහන් කරලා පිටින් දාන්න එච්චරයි තව එකක් බලමු මම මේක පස්සේ නේක විදිහට ගත්තා මැග්නීසියම් සල්ෆේට්
मैग्नीशियम सल्फेट एना मैग्नीशियम मतलब संकेत बलो मैग्नीशियम को संकेत एम जी एक एम जी सर सल्फेट सल्फेट संकेत SO4 ऋण देख SO4 ऋण देख एक मतलब संयुजितावे बल मैग्नीशियम मुखद संयुजितावे කොහොමද අපි බලන්නේ මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12 එහෙනම් 2 8 2 එහෙනම් දෙකක් පිට කරන්න සූදානම් වෙලා යයි ඉන්නේ එහෙනම් සංයුතාවය දෙකයි SO4 ඍණ දෙක කියන එකේ සංයුතාවය ආරෝපණයකට සමානයි දෙකම දැන් අපි සූත්‍රය ලියමු කොහොමද මෙතේ මේක මාරු කරන්න ඕනේ මෙහෙම මෙහෙම බලමු මැග්නීසියම් 2යි මැග්නීසියම් 2යි सल्फेट देखा सल्फेट कोहमद सल्फेट देख दाने मेतरी दाने मेहमद दाने ने वरहना दाने मेहम वरहना देखा अन्न सूत्रे हरिद Mg2 SO4 ट्वाइस देख हरिद मेक हरिद ने बुदे मेक ता सुलु करान बुलो में देख देख मांको मेमा के तीन बुले कुलवान दाना अर तुली तक करना दाना इना मेकर मेक खप्त बुलो में देखते देखते क्या पहनो कपला मैग्नीशियम सल्फेट मैं ये भी देख दाम हरे ओके हरे इधर दे रूंगा तके नाटा मारन है कपला दाम तब एक अमेक अप बालू हाय विनीत कैल्शियम हाइड्रोक्साइड दें बालू सांकेत कैल्शियम Ca हाइड्रोक्साइड OH रिंग हाइड्रोक्साइड OH ऋण දැන් බලමු සංයුතාවය කැල්සියම් පරමාණු ක්‍රමාංකය 40 එනම් 2 8 8 2 එනම් 2 නේ ඒක සංයුතාවය 2 හයිඩ්‍රොක්සයිඩ් OH- එනම් මෙන්න මේකේ අගයට සමානයි ඒක සංයුතාවය 1යි දැන් අපි සූත්‍රය ලියමු මාරු කරලා මේකට ගියා 2 මේකට ගියා 1 බලන්න පුතේ කැල්සියම් OH ඍණ මේක ලියාගත්ත ඉස්සෙල්ලා ඊපස්සේ කැල්සියම් 1 ඒක අවුලක් නැහැ නේද ඒක නම් දාන්න ඕනේ හයිඩ්‍රොක්සයිඩ් දෙකනේ එහෙනම් දෙපාරක් එනවා මෙන්න වරහන දැම්මා දෙක දැම්මා එච්චරයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තේරුණාද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH twice ඒ කියන්නේ මේ කැල්සියම් කියන මූලද්‍රව්‍යයත් එක්ක OH ඍණ ඒවා දෙකක් සම්බන්ධ වෙනවා කියන්නේ මේක කැල්සියම් ධන දෙකනේ අයනේ හදන්නේ කැල්සියම් ධන දෙකක් එක්ක OH ඍණ ඒවා දෙකක් සම්බන්ධ වෙනවා එතකොට තමයි මේ එකයි මේ දෙකට කැපිලා ලස්සනට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා සංයෝගය හදන්නේ ඉතින් OH සම්බන්ධව තව 10 වෙනි පාඩමේදී කතා කරනවා එහෙනම් මම හිතනවා ඔයාලට මේ පාඩම දැන් අදි ඉවරයි මේ පාඩම පුරාමට අපි කතා කරපු දේවල් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා හොඳට පාඩම් කරන්නේ